නිය දංගරත් අවසරයි මැනියන ස්‍රද්ධහා බුද්ධි සම්පාන පින්මක්නේ. පි කාල තන ඇටියට මේලා ප්‍ර්න විචාත්ම ගට පිළිවටයි සම්බන්ධවෙන්නේ පි ලිත පස්රෝලිින් සචවාය ආරම කරමු සුබද්ධගඉල්ලා සිටම ලිගිට ප්‍රසන ස්‍රාගත කරන්න විදිිය. අවසරයි ගවන්නේස්වාමින් වහස අද මෙම වැඩසරානය කමටහන් වාර්තා විසයකක් සහ සූමකේ හතරක් තියෙනවා. ලවිෙනවා බලව වෙලා වැරදියට සූමකවට වැඩියකට ප මුදිත් දනවා. ලවෙකමටහන් වාර්තාව ස්වාමින්න් වහන්සේගෙන් අවසරයි. ඊයේ දීපු උපදෙස්වලට බොහොම ස්තුූතියි සක්මන් භාවනාව. මුල මැද අග මෙනෙහි කරන විට සිත එලියරිගිය වෙලාවන්වල ඇහෙනවා සිතනවා සිතමින් මෙෙහි කරමින්. ඒ විට ඇහම හෝ සිතීම තුනීවී නැවතත් පාදය මතට අවධානය ආවේය. ඒ විදිියට දිගු ඒලාවක් කරගනයා හැකිය. ඉන් පසු මාගේ ශරීරයේ වරහගතුළ පිට බෙල්ල දෙන්න පටන් ගත්තා එයට අවධානය යොමු කර ටිකවේලාවකින් ප්‍රදිල්ල නැතුනිි පර්යංක භාවනාව. මගේ සිත මූලික අරමුණින් පිටතර යන විට ඉක්මනින් නැවත අරමුණට ගේන්න පුළුවන් විය ටිකවේලාවකින් පසු මගේ ශරිරය එකපාරටම රව්මට කැරකෙන්න පටන් ගත්තා. එයට බියක් දැනනාා. ඊට පසු අයි බ්‍රවස් දෙ එක මැද තද වෙන ගතියක් දැනුනා ඉන් පසු මගේ සිත හුස්මරැල්ලෙන් පිටතට විසිර ගිය. ස්වාමින් වහන්සේගෙන් ගෞරයෙන් උපදෙස් බලාපොරොත්තුුවෙන්මි ඔවහන්සේට නිවටසුව ලැබේවා. කමක අමාරුකොන් පි කටේ බඩේ කියන්න ඇතුව ඇන්ගේ යමාරුකේනක විතර ගත්තන එබනැත්තං ශරීරාංග බලන්න ඇතුව වේදනා විතරක් පැලුවන ඔච්චර බහිතෙන්නේ. සරීරංගොලට දාපු ගමන් ලතික කතන්දරය යන එහෙම කරන්න ඇතුව වේදනාවක් දීමක් ආදිවසයෙන් ගණගත්තු පුළුවන ටිකක් පුහුණ කෙරෝ තඒක් කරන්න පුළුව ඇකට කට්ට වඩ නාසය දිව කය කියන්නේ අධික තන්හා අධික ආසාාවක් සධීරය පිළිබඳී වනැතුව වේදනා වසයෙන් කම්පන චංචල වයෙන් මේකත් බලඩ පුරදු වෙෙන්ඩ කියලපයනො ඒගාව ප්‍රශ්නයට දෙවන කමටහන් වාර්තාව අති ගෞරනීයේ ස්වාමීන් වහන්ස පාර්යංක භාවනාව ආශවාසය හා ප්‍රශ්වාසයට සතිය පිහිටුවමි. සිතිවිලිද එන යන හැටි බලා සිටියමි. ටික මොහොතකින් හිස්තැනට ගොස් නැවත සිතිවිල්වලට පැමිණීමේ. ටික කලක සිට හිස්තැනෙහි සිට නැවත කයට හෝ සිතිවිල්වලට පැමිණට විට ගැස්සීමකින් තොරව සිදුවේ සක්මන් භාවනාව. මෙනෙහි කිරීමකින් තොරව යටි පතුලේ ස්පාර්ශයේ සතිය මෙහෙන් වීටුවමි. සිතිවිලි එන යන හැටි නිරීක්ෂණය කෙළෙමි සිතිවිලි ඉබේ හටගනී. ඒවා පෝෂණය නොකළවිට යැයි. කිසිම සම්වන්ධකමක් නොමැති සිතුවිල් ධාරාවක් පැමිණි. නමුත් සිතේ තිබුණු ශාන්තස්භාවයට බලපෑමක් කළේ නැත. සක්මන් කරද්දී රෑයන්ගේ ශබ්ද වේදනා පැමිණියද සිත සංසුන්ය. සක්මන ඉබේම සිදවිනි. කොපමන ඇවිද්දත් මහන්සියක් නොමැත. එදිනෙදා වැඩ කටයුතු. කෙදරදී සමහර වැඩ කටයුතු කරද්දී සමහර දෙනයන්හි. නිරායාස සතියක් පවතිී එනම් හාල් ශෝධන විට ඇවිදින විට විශේෂයෙන් පාදෙහි යටිපතුල ස්පාර්ෂයට ධනහිස නැවෙන තැනට උර ස් ප්‍රදේශයට නිරායාසව සතිය පිහිටයි. එලෙසම රූභ බලනවිට ශබ්ද ඇසනවිට එය හරහා කලේෂයක් හටගත් විට සතිමත්වේ. ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙශ පතමි ඔබවහන්සේට මෙම ආත්ම වවේදිම නිවන් අවබෝධ බේවා. හොයි අපිට ඉහිති විල්ලක්කාරී වේදනාවක්කාරයේ. සධයක්කරයඇහිල දිගට යනව වනං අපිවට පෝර දාලා තිය. අපිට පෝෂණය කරලා තියෙන. කිසිම දවසක ව්වා පෝෂණයකින් තුරව ආහරයකින් තුර ල බදාන්රුකය මොක්කර තු ල්ලක් අපි නිතරම න්නන අපි තු ලට කැත්ක්ක මැත්තත්තේ මොකහරි ේදනා දිගට වන ගේ ේදනා පිළිබඳ කැත්තක් මැතත්තේෙන. මොක්ක නිදය නිතර මයිනවනය ඇහන්න නිතර තියෙන හැමැදයක්ම අපි සල්ලිදීල බදුගෙවල කුලීගවල තියනන්නෙළ හිතගන තරම් ත තීරු. ඒ තරම්ම මෝඩයි ඒ තරම්ම විද්‍යාව ඒ තරම්ම තෘෂ්ණාව කොමෙන්න්නේ යන්ඩ ර අල්ලගන්නේ පෝෂණයෙන් නිසා මේගේි ලදනම හිතුලොට පෝෂණ කරන ද හිතුලි හිටිනෑ ඒක බලට හිතුලි තේමයි තද්දත් තෙමයි බේදනත් ේෙමයි අපි නෑ අද අයුත් ෙමයි. ඔ අපි වටකරන වද දෙන්නේ අපි ඒකත්ත පෝෂණය කරන හිද අපි ඒගොල් ගැන පේක්ෂ කරන්නගත්තොත් නිවක් න නෑ කිසි සේත්ම තරහරෙන් දෙපා කිව පුච්චල බාධාවක්නෑ නිවනට වෙන කොයින්මත්. හිසයි ඉගොල් පෝෂණය කරන්න පවු්ට පුලන් නම්ඹගනකාපල්ලා මාත්තම්බ කරන තමයි කන්නේ ඒතුකොට උමුත්්‍ය වන්දගේ මාත්‍යවන්දයි. නිසම වේතනා හිතුලි සද්ද ඉන්නෙම පෝෂ්ණය නිසා කියල හිතාගන අපියංගී කායකට තුන් අනකමටහන් වාර්තාව. ගෞරනීස්ුවාමීන් වහන්සේගෙන් අවසරයි. ආනාපාන සති භාවනාව. මම ටික කලක සිට නිවසේදී දිනකට පැයක් ආනාපාන සති භාවනාව වඩමින්. ි කලක් වර්හ ඇතව මස්හායක් පමණ වඩන විට ශරිරයේ කම්පන ගැස්සීම් දැනෙන්නට විය. විටක මේ ආනාපානය වැඩීමට බාධාවක් යයිද සිතනි. වසර පමණ මෙසේ කරනවිට දැන්ඩැන් පපුුවේ තදගතියක් දැනේ. මේ නිසා රිජුකායි විලාශය පවත්වා ගැනීමට ද අපහසුවේ. මේ පපුුවේ තදගතිය භාවනා කරන විට පමණක් දැනෙන නිසා ත්‍රෝගී තත්ත්වයක් නොවන බව මට බැටහේ. මෙම අපහසුතාවේ මගහරවාගෙන. දිගටම භාවනාව සිදුකිරීමට ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් උපදෙසක් පතමින්. සක්මන් භාවනාව. ඊයේ සවස්්‍ය වන විට උදේ කාලයට වඩා සක්මන් භාවනාව දියුණු වී ඇති බව තේරේ. භාවනා නොකරන ඇවිදින අවස්ථාවලදී පාදවලට සහ පිහිටුවීමට උත්සාාව කරමින්. තෙරුවන් සරණයි. ඔබවහන්සේට නිදුක් නීරුවගේ බව පතන්නාව බෝධියකිින් නිර්වාණ ශාන්තයත් උදාවේවා ගෞරුවයෙන් ප්‍රර්ථන කරමි. ඒ පපුපිය අමාරුව යනක නැ කරන්න වට පපු අමාර්තියන හැම චිත්තක්ෂණයකම අ්‍ය වාර්යම සතිය තිය කියලා පොඩ්ඩ බලන්න. හුස්ම තියෙන කොටනා සති හම යනවාන පොපි අමාරු තියන කිසිම වෙලාවක හිත පිට ඇන්න. ඉතිඒ නැතිකරන්න හදවා කියන නිවන එ පයි කියලා කියනෙක දම්. දුක් ත්්‍යයේ ප අපිටඒ නැව ඉතුරතුන දෙදන්න බැදි කියලා ඉස්ල්ලාම න දුක් දත්වයම ඒක තියෙන හැම වෙලාම. සල්ලට ඩ මදකුණ ලන්නට වැඩිය අන්‍යවාර්යම සති තියයි කියලා බලන්න එසට වේදන ඇවිල්ල තින අපේ නිවනට අනගානය තිආනු සාමීන්නාාශස බැරිදම අපොට කයින් කරලා මතුරටික් ගඩබර දබට ත ගති අයි කල දෙදින් බැද කියලා දම තකතිරුකංකය. එයිසාාව වේදනාව සතිය තිෙන බට ඉංගියක් ලකුණක් පොරනමි තක් නිදර්ශනයක් ප්‍රතිෂ්ටාවක් කරග ඉදිරයට අඩ කියලා කියන්න අත්‍ර වන කමටහන් වාර්තාව. ගර්තර ස්වාමීන් වහන්ස. වසර් දෙකක පමණ සිට ඔබවහන්සේගේ කමටහන් අනුව භාවනා කරන යෝගියෙක්මි. සක්මන් භාවනාව. සක්මන් මළුවේ එක් කෙළවර සිටගෙන මම දැන් මෙතන සිටිනවා යයි සිතා දකුණු පාදයෙන් සක්මන ආරම්භ කළෙමි. පාදය වැලිපොළවේ ගැටනවිට දැනෙන සීතල සිනුදු බවත් ගල්කැට ඇනන විට දැනෙන ගොරෝසු බවත් දැනගතිමි. සක්මනයේ යෙදන විට ධනහිසෙන් නැගෙන ශබ්දය කෙරෙහිත් සිත යොම විය. නැවතත් පාදයේ යටි පතුළ පොළවහා ගැටන අයිුරු අනික් පාදය එසවෙනවා ගෙනයෙනවා තබනවා යන්න කෙරෙහිත් සිත්‍යොමිවය. විනාඩි පහක් පමණ සක්මන් කළ පසු පාර්යංකය කරා යොම වුවමින්. පාරයංක භාවනාව. කුඩා කොට්ටයක් මත බද්ධ පර්යන්කෙන් භාවනාවට ඉඳගතිමේ. මුලින් අවට ශබ්ද කෙරෙහිත් සිත් යොමු වූවත් නාසිකා අග්‍රයේ ආශවාස ප්‍රශ්වාස කෙරෙහි සිත යොමු කළෙමේ. එසේ බලා සිටියදී ආශවාස ප්‍රශ්වාස සියම් වනායිුරු අත්දුටයමින්. වරින් වර සිතට නැගෙන අනාගතය ගැන සිතුවිල කෙරෙහි සිත් යොමුුවද නැවතත් ආශවාස ප්‍රශ්වාසය කෙරෙහි සිත යොමු කළෙමි. එසේ විනාඩි හතලයක් පමණ සිටනෙවිට කකුල්ලොල දැනෙන වේදනාව නිසා ඉරියව් මාරු කිරීමට සිතුවත් තවත් විනාඩ දහයක් පමණ සිටීමට හැකිවිය. භාවනාව දියුණ කිරීම උදෙස් ඇත්ොත්. ඇතත් කරුණාවෙන් ලබාදන සේෙක්වා. ඔබ වහන්සේ පතන්නාව බෝධියකින් නිර්වාණ සම්පත්තිය ලැබේවා. තැමට තෙරුවන් සරණයි. ඔබ හිටවිලි ේජි අපි ආනපාන බැලුවොත් හිටවිලි අස්සෙන් බලන්නේ ඒත් ආනපන ගෙවෙන නොබේ. හිතරම් අප හිතේ හැකි අවත්්‍යනක බලන්න හැබැයි කරරි ආතුද්දෙන් බලන්න ඕන කැඳේ කල බේරවාගේ. එසකට ආනපනසින් හිටවිලි බලන්ඩක අතීතය තුිළල තමයි බලලාන්නන ඒක ගෙෙන ොවේ. හිල නපනගෙන දකින්න පුළුවන් කෙනාට පුංච අභ්‍යාතය ඇත්ති. අනපනස්තිෙන් හිටවල දිහ ලන්නක නපනස්ෙන් වේදන දයා බලන්නක අනපනයයෙන් සද්ධදයා බලන්නක යබ හෝ පලසට වෙන. මේ තරම් ඉක්මට ගෙවෙන දෙයක් කල්ලගන මේ අපි සංසාරයක් කනයක කකා යනේක පුතුමාකාර සතුරර කරණවා. ඒ තරම් විහිලුවක්ම ගෙති නේ තරම්ම මේ අපි දුකට කැමැති. ඒවට කට බොන්ඩ දීදී ඉගම් බලානීටය තෝනක් යන සායේ බැල්මම් ඊස්ර බල්ම. එතම විපස්සන කරමක එතම සතියකෑ. ඇති ඒ කියල දෙන්න තමයි බුදු කෙනෙක් පහරව. ඇ මෙයා කිය නම හුස්ම හිවල අසෙන් හුස්සම දයා බලනටක සංචිදල දැක්කයික. කමටන් සුත කරනට කිය හත්ම හිතුවල බල ර හිත හිතුව ලත් නැවේ ල හදත් ැතිව ේද ැ අල මයි. එඒත් තරම්ම තග දීරක. ඒ තරම් ලේසිී යොතක තිරකු නැති කරනත් ලේසිී වගවෙන්න්නඩෙබවා හොඳ නක බලන්නෙ ාහරි වැදදින එකක ලන්න මොදනික සැල්ලම ගීමෙන් පවතිනවා අප යන ඒගාව ප්‍රශ්නයට. පස් වන කමටහැන් වාර්තාව. පින් අත් ස්වාමීන් වහන්ස නවක යෝගී වරියක වන මා ලියන් දෙවන කමටහන් වාර්තාවයි මේ පරයංක භාවනාව. ඊඒ පෙරවරුයේ පටන් ආනාපාන සතිභාවන වැඩීමත් ඊයේ දිනර් සාපේක්ෂව මට දැනුනා වූ පපුයේ මහන්සි ගති අඩුිය. ඊයේ සවස්භාගේ ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී මා නිරීක්‍ෂණය කළේ මා විසින් සතියෙන් ඉවතට යන අවස්ථාවලදී නාසයෙන් උුස්ම ගැනීම පසෙ කලා පපුුවෙන් හුස්මගන්නා බවයි. එය නිවැරදි කරමින් නිවැරදව නාසයෙන් පමණක් හුස්ම ගැනීමට ක්‍රියාකිරීමෙන් මාතොල වූ මහන්සි ගතුය අඩුවිය. තවද යම් යම් අවස්ථාවල නිරීක්‍ෂණය වූයේ. දකුණ නයාසයේ ඇතුළත් වූ හා පිට වූ වායුදාාරාව නොදැනීම සිහින් වූ බවය. නමුත් එම සිහින් ගතිය සෑම විටකම රදාා නොපාවති. එය අඩු වැඩි වශයෙන් වී. ස්වාමින් වහන්ස මට මා කෙරෙහි අනුකම්පා කර මට වැඩිපුරු උපදෙස් දෙෙනසෙක්වා. සක්මන් භාවනාව. පතුළ සහ ලනු පැදුර සමඟ වූ රළු ස්පර්ශය නිසා පාදේ ඇගිලි විළුම්භ හා ශරීරය බර යෙදෙන ස්ානැවල. ඊ ඒ සවස්වරුව වන විට තද වේදනා තත්ත්වයක් තිබුණි. අද වෙන විට එය සුළු වේදනා තත්ත්වයකට අඩුවී ඇත. පතුළ තබන විට කකුල තබන බවත් පළමුුව විළුව පතුළ මැද හා ඇගිලි වශයෙන් පතුළ අනුපැදුරු මත ස්පර්ශය වන බවත් දැකගත හැකිවිය. සිත විසිර නොයා අඩ අඩි විශපාක් තියක් පමණ තැබිවෙමි. පිින්වත් ස්වාමින් වහන්සේ. ඉහත භාවනා පියවරවලදී මාති සිදූ යම් අත පසුවක් හෝ නිවැරදි කළයුත්තක් ඇත්නම් මාකෙරහි අනුකම්පාවෙන් මට අවවාද කරන සේක්වා. ස්වාමින් වහසේගේ ප්‍රාර්ථනය බෝධයෙන් උතුන් නිර්වාණය සාක්ෂත් කර ගැනීමට හැකිවේවායි පතමින්. මුළු භාවනාපුරා මහි යන්න මුළු භාවනාම් වැරදි. මමය කරන හැමදේම වැරදි. මය කන මොක්ද කිය බල තොට කිසි වැරදක්න්න. ඒම හයිිය හුස්මගත්තම හිමින් හස්ම ගත්තම පොපියෙන් හොත්මගත්තම වං හසගත් දකුණාසව ඒ පුරාවට මම අතමයි පෝෂණ වෙලාති. ය හුස්ම ගනට හැම සයිලයක්ක් හුසමගන්න අපිතුවට මේ නහි හොස්මගන්න කියේලා නෑ මුලු ඇගගේම හස්මගන්න එක ුදුරජාසේ සබ්ගයයි පටි සංවේදී අස සාමීචි සික්ක්‍රතිකයනන්නේ අස්ස් පස මුලුල්ලම දකිින්. එතකට හුස්මක් පාත හැම සයිලයක්ම හස්මගන්න පපු හුස්මගන්නවා නය හස්ම ගන්නවා. හස ගන්නවා කියලක් කියන්න ම තව. සමස්ත හුස්පතිහා බලන්න පොලුවන්න. ඒක නිකම් මය නැතුව සිත වෙනදවැටගෙන අනිච්චානක පේශීන් මාර්ගයෙන් සිවනදේ පරාසිප්‍රටික් නර්වශිස්ත්‍රමකින් වෙන්නේ. ඔකුද බලාලනට මම ආවත්නගින් හදල හෝදලා ගන්න ගූුවකිතුර න්න. මම අයිට වැරදි. කොතන්ද මය අන්නේ හිට හි අවමගන කො ල්ලා කොතන් හුස්ම බේ ැටන්නේ කොතදට ලන වල නක වාර්තා කරන හටට තේරුම්ගත්තන? මමයට පදනම නැතිවේරු. එනිසා මම ඉන්න හැම වෙලාවම වැඩේ වැරදි.ඒ මොකද එම නැති වෙලාවල් ගොඩක් අපපිලගතේර එක දකිද නම් ඉන්න වෙලාව කොටු කරන්න. ඒකල්ලා ඉබේ සිද්ධ වෙනදේ අනායාසයෙන් සිතවෙනදේ අනිච්චානක පේෂෙන් මාර්ගෙන් සිතවෙනදේ. දිහා බැලුවත් මමයි තව කෙනෙක් අතර කිෙසි වැටසක්නෑ. ඇති ඒ නිසා වර්තා කරනේ තවටයක් කරවිදර බල්ලා. අදාගන්න භාවනා කමේන්නං ඕකම තමයි. හයවන කමටහන් වාර්තාව. ගෞරණී ස්වාමින් වහන්ස. මම ආදුනක වෙෙමි. පළමුූුවරට පැමිණි යෙක්මි. සක්මන් භාවනාව. ස්වාමින් වහන්ස. මම උදේ අවධවන සෑම දිනකම ඇඳෙන් බිමට පා තබන්නේ උදුගුණ සත්‍යයි ඒ සත්‍යයනුවාාවයෙන් සූපත්වේවා යන යනුවෙන්. නිරන්තරයෙන් නැවිදින සෑමවිටම මගේ සිතුවිල්ල එයයි. වරහන් එල ඉබේම ඒ සිතුවිල්ල එනවා. හක්මනෙහිද වම දකුණ හෝ ඔසවනවා ගෙනියෙනවා තබනවා වගේම ඉහත මගේ සිතිවිල්ල ගැන කාර්ණිකෝ පහදා දෙන්න. පින්වත් ස්වාමීින් වහන්ස. මම ගෙදරදී භාවනා කරන්නේ බුද්ධා නුස්සති සහ මෛත්‍රී භාවනාවයි. උද්ධා නුසති භාවනාවයිඉදිම්ම සිත ආනාපාන සති භාවන වෙත ඉබේම යොමු වෙනවා. එයද කාරණිකෝව පහදා දෙන්න. සම්හර අවස්ථාවල බුද්ධා නුසති භාවනාවේදී. මන රාවට සත්තු ඇවිදිනවා වගේ දැනෙනවා. මදුරුවෙකු තදින් විදිනවා වගේ දැනෙනවා. ගෙදරම් තනියම ඉන්නේ ගේ ඇතුලතිින් ශබ්දැහෙනවා. පහදා දෙන්න පින්වත් ස්වාමින් වහන්ස. ඔ එක කර්මස්ථාන ගැන කියනට හුස් ආස්වාස ප්‍රශ්සා සම්බන්ධය එක්ක වාක්‍යයක් ලියන්ඩ පුද්ධනුසදැයි මෛත්‍රයි කූඹි නලියනවයි තද්දයනව ක්කෝමක් ප්‍රශ්නය නෑ. මේ මෛතක ගතා පැදඳලම් අල් ගෙතරම ියගැනි ලියන්්ඩ පා ඒක දගත්තක ඇන්ි රක්ල.ඒ මේ ක කියල ඉ දෙෙනි දවස තුන්ගේ දවසන පශ්නයක් නැන්නනෑ කරුණා කරලා ආනාපානය මුදු පපත් චිතන ටිගරගන්න ඔය නම්මනට පිස් කියියොත්තු එන්න මකද කව දකත්ත අපිට කතා කරන්න හම් වෙෙන්න්නේ කතාද ගැන. දික්කතාද ගන්න කතාගතයි. කරුණාක ලැගෙ බඳිටි ඉසල් ලව කියන්නපා. වෙන මිනිත්තක බදියගත්තයි වගේ අඩත්ව පමයිත. මේ ආනාපානීතී පත්වලා තියෙනවාන ඒ විත්තරක් කියන්න. ම ස්තතුතියිවන්ත නවාම ලියනෙ කන ම නොලීරීමට නමුත්ලි වනන් කියෑමේ මූුණ දයාාන මටයි බලාන බයිවා කිය ඇති මේගේ දික් අතාදකට කියන්නත් තොදරන කමටා තුතගන්නනට මං ත නැත්තන්ත ඒෙරෙන්නේෑ. මේ ආපුහ පැහැදිලිව වහන මට අනදුන් ඇවුනද ඒක කරපා මේ ඉටස්සල කසාද ළමයි ගැන කතාගන්න. මට තදරෙනන අප අස ආධර්රයි මට චීතර නිසා තදරෙන අඩුයි. ඇත්තන් තවටයක්ක් කියල දෙද මං කරුණ කරලාගෙනවා මේ ශයහන් අම්වෙෙලා මූලි කමටා උප දෙසිකට එරල රැවුම් කන්දීලා යන්ඩ ඉස්සල්ල එක් දවසක්වත් ඒක කරන්න නැත්තා අප රාධනය තව කෙනක් කෙන තිෙන චාන්සක අප යනවා ඒගාව කමටාන් වාතාව. හත්වන කමටහන් වාර්තාව. ගෞරුණය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව. මම දැන් මෙතනයයි සතියෙන් හිදගෙන සිටන විට මූල කර්මාස්ථානය වන ආනාපානය. ස්ම රැලි වලට සිත ගැනීමට පෙර ශරීරය තුළ කම්පන චංචල අත්දැක්කමි. ඉන් පසු වාඩිවී විනාඩි පහක් පමණගත වූ පසු උස්මරැලි පහක් හයක් පමණ අත්දැක්කමි. ඉන් පසු මම හොඳ සතියෙන් නිරීක්ෂණය කරන විට කිසිුදු සම්බන්ධයක් නැති සිතවිලි ශබ්ද වගේ දේවල් දැනෙන අතර සිත සමුෘධිමත් ගතිය වෙනුවට ඉතා ව්‍යාකූල කලබලකාරී බවකින් පිරේ. ඒවා සංසිදෙන්ට පෙර මා භාවනාවෙන් නැගිට්ටෙමේ. එවිට පැයිභාගයක් පමණ ගත වී ඇත. නිවසේදී භාවනා කරන විට සංසුන් වූ සිත තුළින් සං්ඥා නිරීක්‍ෂණය කළද මෙම ම දින දෙක තුළ ව්‍යාකූල කලබල සිත තුළ සං්ඥා නිරීක්‍ෂණය කෙරේ දෙ යන්න හැඟ. භාවනාව දියුණු කරගැනීමට ඔබ වහන්සේගේ ඕවදන් කාර්වික ලබාදන සේක්වා. ඔබවහන්සේට උතුම් චතරර් සත්‍යය අවබෝධ වේවා. ඔය එක නේ හිටවිලි වියාකූල භාවය සද්ධ ව්‍යාකුල භව තියෙදී ඇතුලේ බැලුවව සමෘධි ාාවයක්ත් තියෙනම්. ඇති අපේ හිත හොයන්න වියාකුල භාවය විතරමයි. එක ඒ නොපුහන් මනසක හැටි සමුෘතිකම නැතුවනෙවී. බුදුජාන්සේ දේශනා කරනවා පබස ද ම්ික චිත්ත ආගන්තුකගේ උපක් කලෙට ටේ පක්කදමාන හැමකිෙනාව හිත ප්‍රභාසර යක අය. දන්න දෙයක්නෑ ඇනමු තර අගන්තුක උපක්ලේෂ තියනවා සද්ධයනවාේද වව ගැන කතා කරන්න ගත්ත තර භභස්වරේ ගැන සම්පත්තිකර තත්ත්වය ගැන සමුෘතිකර තත්වය ගැන ාසන සම්පත්තියක් කොයන්න හම් වෙන්නේ. ඉති ඔක්කෝම අවුල්ලස්සේ ඒ සමෘතිය විතරක් කොයන ගත්තත් ඒ කවදාකොත් අපෙන්වෙෙන් වෙන්න. පෙන්වෙන්නෙම නෑ. ඉති එන්සාම මේ කරදර ගැන කතා කරන්න පච්චර එකමදේ තින ැන පේනවනම් දැනනවන්නම් පුොළුවන්න අර ම ග නත්ත සමුෘදිය ගැන ඒනත් සම්පත්ති කරවස්ථ ගෙන විතරක් මොහ ය නතුකොටම රස්වා නවාග. ඒටම මේ ආරය ෝහරය ගැන මේ රටේ තීරවල් පලු අනම්මන ඇතිගෙන දැමත් මේ සභායපෙත් කාලය නාස්්‍රීන. මට්නගවයි ගේන්ති යෙන්නේ. මද මාතයේ පරිපෝ කාලාතියෙන අුරුදු හතාටක්ද නිසා කරුණනා කරලා මේ අසුච්චි ගැන කතා කරන්න දෙපා. මේ තියන රත්තරටි කතා කරන්නේ පොඩ්ඩ නාක වන්නේ එනිසා? ඔක්ක මන්සේ අද සමුද නෑහිරහි ැගත්වය ලොකුදක් ම කියනව පැහැදිලියි මෙතන තියෙනවා ඒ බලන ක්‍රමය කියර දෙන්න බැනන එක තන්නේ කර මගේ වැරද්ද. මගේ වැරද බර්ගන්න. ම ඉල්ලි මක් කරනව බලන්න සමුෘදධය දෘෂ්ටිකෝනේ. සම්පත්තික දෘෂ්ටිකෝනේ ක්ෂණ සම්පත්තිකර දෘෂ්ටිකෝනේ. ඇතිකට අපිට පෙනෙයි කොච්චර ව්‍යකුල බවත්තිම ඇතුලේ සාමයක්තිය. අන්න එක දකිදල බේවා කියලා යන ඒගාව ප්‍රශ්නයට. වන කමටාන් වාර්තාව තෙරුවන් සරණයි අවසරයි ගෞතන ස්වාමීන් වහන්ස සතිමත් සක්මන ලනු පැදුර මත තබනවා තබනවා රලුය උල් කෙදී ලනු ගැට පතුලට දැනුනේ ඇඳුම කකුල්ල ස්පාශයවීම සිනදූය සිනුදය තබනවා යයි මෙනෙහිෙන් නොකරමි. මුල් වේගේ අඩුවී ඇත දැන් ඒ ඒකාකාරී වේගයකි සිත දුවයි නැවතෙයි කකුල්ලොල වේගේ එලසම පවතිී. න පය රළුිය එස වූ පය හිස් අවකාශය කය ඇතිවෙනවා නැතිවෙනවා අවබෝධ වුණේ. සිත පිට නොයයි. ගත සිත සැහැල්ලූියය ගමන සිදුවේ විනාඩි හතල් හිස් පහක් පමණ ගත විය. අද දින සක්මන කරන විට තබන තමන පයට ශරයේ බර මාරුුවෙන සැටිත් කය දෙපසර පැත්දෙන හැටිත් බලමින් සිටියමේ. සක්මන කෙලවර මදක් නතුරූ විට කන් දෙකෙන් නිහලට රතු වූ වාතයක් ගමන් කරනවා දැනුනී. සතිමත් සක්මනිකි. සක්මනදීත් පර්යංකයේ දත් සිත පිට යන්නේ කමටහන් වාර්තාව ගොඩ නැගීමටයි. සතිමත් පර්යන්කය. මූලික කමටහන පිම්බීම හැකිලීමයි. සතිමත් සක්මන අවසානයේ සමූහ පර්යංකයට ගමි. මම දැන් මෙතන කියා සිතන විට උස්ම වැටන තාලය දැනුුණි. ආශවාසය සරල රේකාවක් මෙන් ඉහලටයි. අස්වාසය ර රැලි රැලිමෙන් කැඩි කැඩී පිටවෙයි බලා සිටියමි උස්ම සංසිද්ධිමින් තිබේ දිගු නිහරයාාවක අරමුණ නැත හුස්ම නැත කය සැහැල්ලිය නොදැනේ බලා සිටයමේ ඉඳහිට දිග හුස්මක් වැටයි කෙල ගිලයි නිහටතාවයට බාධාවක් නැත වම් ධනහිස දකුණු කලවා බෙල්ල වේදනා දෙයි ශරීදය ඉදිරියට බරවී ඇත සතිෙන්ම සකසා ගතිමින් දස් හැර බලන්නට සිතුනි. වේලාව තුන හමාරයි කාලය පැයයි. එහෙත් නැගිදින්නට හෝ ඇස් හැරින්නට හෝ නොසිතෙයි. තවමත් හිස් අවකාශයේය. කකුල්වල වේදනාව දැනුනේ. ධර්මදේශනාව සඳහාත් වාඩිවී සිටිය යුත්තනිසා නැගිට්ටෙමි. වෙලාව හතරයි. ධර්මදේශනාවට සවන් දෙන විට දෙපය දැඩි වේදනාවකය. මෙනෙහි කරමින් ඉවසා සිටියමි. සතිබත් බව කියා දුන්නේ ඔබවහන්සේය. සාතුටයි දීර්ගාය වේවා තෙරුවන් සරණයි ඒ මේ වැනි වාර්තාව ලියලත් උනන්දුව උද්‍යියෝග තියෙනනම් ඕක දිගට කරඩ ඕක තියෙන නිසංස දවස දෙකයනො බොෝමික් වට තෙරීම යොග කෙනෙකුට අප නොයි ගායි ස්වාමීන් වහන්ස නමවෙනි කමටහන් වාර්තාව ස්වාමින් වහන්ස සාමාන්‍ය ජීවිතයේදී කරන සියලුම කික්‍රියාවන් සතියෙන් කිරීමට උත්සා කරමි සිත පිටගිය බව නැවත පැමිණෙන බව සියලු වැඩ අතර පිම්බීම හැකිලීම සිදුවන බව දකිමේ. වෛරයේ ක්‍රෝදය දවේශය නැති තරම්ය. රාගය අතීත සංඥාවක් ලෙස මිස රාග සිතක් නැත. තන්හාාව ඇත්තේ දරුවන් කෙරෙහි ඇති ආදරය ලෙසය අත්හැරීමට හැකි බව දනිමින්. අන් කිසිවක් ගැන තන්හාවක් නැත. නිතර සිත තුළෙ ගීතයක වචන් දෙක තුඩක් විමිනේ. අවශ්‍ය නැති බව සිතේ. ඒ පිළිම් බඳ කනස්තුල ස්වභාවයක් පවති. උපදෙස් පතමි දීර්ගාය ඒවා ස්වාමින්න් වහස තෙරුවන් සරණයි. දිමපියය දරුවන් ගැන තියනේ ආදරය වරක දරුවන්ට බව බරක්. රීම අක මැති දරුවයකට ඒක දන්න අම්ම ලයිතන අප කුකුල් ගඳ ගන්න ඕනේ බලුගද ගසන්න ඕන කියළ බදාගෙන ඉන්නවා උන් ඕන කරලති නියන්ඩ ඊට පවැස්ශේ අරුන් කසර පද මුගේ දිට රි ගඩන්නන මගැයි. මුකට මන් කත පැද දෙටි උන්ට අන්ඩ දෙන්නවා. ඒතින බල්ල ද පටක ගේ කු ද න ල්ල ප පස ෙ ෙට ගන්න හොම ීවත ට කව තාකත් පි ඇදර තිනගේ ලති න ගේ කරල. කදාාකත් ට ජන ඇ තිලා හලතින. ප්‍රස්ට්‍රේෂන් උද්දමන රැක්‍යාවී රෙහිත බාවේ. මේ අම්බලයි ආතර දරුවපදාගෙන නැද්දකින්. ඒ දරු හරි වයිර ක නයි වැඩේට මේ අම්මලට ත්තට වෙන වැඩක් න මේ අපිපදාාගන ගරතලි. හමටෙලීම කිව්වා. ඒ ජාතිකර තල්ල ඔන්නෑ කිය. ඒච එසා කරුණනා කල ඕකොල්ලගේ වැඩබලාගඩ මේ කට්ටියර්ස් නෑනවනහොයි පෙට ඉන්නට. ඇවුණුත් එමනිකා අනම්මනම් මටත්තනම් වනන් කියලා පවසිද්ධ කරගන්න. ඔය කොල්ලගේ තියන බැඳීම නිසා මයි දරුවන්න කුකුල් ගඳ ගස්තන්න. ඕක නිසාමයි බලුගඳ ගස්තන්න උන්ට උන්ගේ පාරේ අන්ඩාරෙන්ට. ඔකොල්ලත් එක කිය කියලා යිසිව වගතුවක් නග වෙන්න ච රක්ට කිය ො ඒටම දව අතරේ උන් ගොලි ඉන්න ඇති ලුණු ගැදවිලාරි. අේ ඕනෙව නෑ නොද්දකි ඒසා දරු ගැ පත්තකතර තමන් ගඩ පල ගන්න අපා මං මංගෙන බලනක දරුවෙක්වායි කමටහන් වාර්තාව. ගරුතර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. පළමව සුදුසු ලනු පැදුරක් තෝරාගෙන සක්මනට හිත යෙදවමි. වම දකුණ ලෙස සිතමින් පළමෝ සක්මන් කළමින්. පසුව දෙපා ලනුපැද්‍රය ගැටන ආකාරය පරහයතුළේ විලුම්භ පතුල් ඇගිලි. සේම දෙපේර දැන රලු තියද ලනුපැදරේ ඇත විෂම වූත් ඇති විෂම වූ තැන්ද හොඳින් සිතමින් සක්මනයේ යෙදෙමිනමින්. වටින් නැස ශබ්ද එය ශක්ද්දයක් ලෙස වටහා ගනිමින් නැවතී සිට නැවත සක්මන් කෙළෙමින්. වැලු මැලුවේ ද සක්මන් කෙළෙමින්. වැලි මත සක්මන් කරන විට දැනෙන රලු හා එත ගතිය. හද හඳුනා ගනිමින් සක්මන් කෙළෙමි. වැලි මලුවේ සක්මන් භාවනයි ෙදෙන විට වැඩි වේලාවක් නොයවා සක්මනට සිත අරමුණු කරගත හැකිවුණ. පරිසරේ නිහෙඩතාව ඒ සඳහා රුකලක් වන්නට ඇතයි සිතමිය. පරයංක භාවනාව. පළමෝ සිරුර සමබරව තබා පරයන්කෙට පිවසෙනමී. ආශ්වාසයේදී මෙන්ම ප්‍රශ්වාසයේදී ද නාස පුට්නාාස් පුඩු අගට සීතලක් දෙැනුනි. එතරම් දිගු වේලාවක් පරයක භාවනාව වැඩීමට නොහැකි වීන. සිරලට වේධානාකාරී හැඟීම් පරහං ඇතුලි උරහිස් බෙල්ල රිදීම් එන්නට වනි. ඒ හැඟීම් පාලනය කරගෙන භාවනාව වැඩීමට ගියද සාර්ථක නොයිනි. නිතර සිති විචරණේ. මේ සඳහා උපදෙසක් පතමි. ඔබ වහන්සේට දර්ගාය වේවා. ඔයි බාධක කරදර එනකොටට භාවනාවන කැඩේ සතතිය කැඩෙන්නේ. මේ භාවනා කියයන මකද සතති මොක්ති කියන එක තේරුම් ගත්තනම් ඒ වේදන හැමකකින්ම කයට සතතිවැටෙන. බලයන් කියන්න බෙල්ලිය අමරොත්ේ ස කියන්නේ අඩ කියලා වේදනට හරික පිළිඳ අවබෝතය යන්නේ. ති මේවා කරදරයකට ගන්න ඇතුව මේ සතිය නිසා දැනච්චේ අතිරක සංවේජී භාවයක් මෙටි කියන්නේ හිදුරන්ගේ ප්‍රනීත භාවයකය ඉචෝ කරදරයක් කරගත්තොත් භාවනාවක් කරියන්නේහරි සති හරියන්න එත්නැෑ. භාවනාට කැඩන්ට කියන්න. සතිය තියාගන්න. එක අපිතියන වේදනත් තිබුණත් නැදත් සත්‍යය කිසිව වෙනක්න ඇතරම ගෙන වේදනතිීමට සති හොඳයි. අන්න ඒක දැක කරන්නා සුළු සූදානම් මනස භාවනා කරන්න කියලා කියීම. එකොලෙස් වන කමටහන් භාර්තාව. ගෞරණීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පර්යංක භාවනාව. ආස්වාසය ප්‍රශ්වාසය බොහෝ අවස්ථාවලදී උදරයේ පපු ප්‍රදේශයේ පින්බීමේ හැකිලියම් මගින් හඳුනා ගනිමේ. සමහර අවස්ථාවලද. නාසේ වදින සුල රැල්ල පිට කරන විට ප්‍රශ්වාසය දැනේ. වරන් ඇතුළේ උදැසන නාසේ හිරවී තිබුණ බැවින් කටින් භහන් ඇතුති ස. උදෑසන නාසේ හිරවී තිබුණ බැවින් කටින් හුස්ම ගත් අතර උස්ම ගන්නා විට සුළඟ වැදී උගර වියලී යන ස්භාවයක් දැනේ. කොන්දේ ටික වෙලාවක් භාවනා කරන විට වේදනාවක් හටගන්නා අතර හුස්ම අතරින් වේදනාවද අඩු වැඩි වශයෙන් දැනේ. ඒ කොපමන වේගවදද කිව්හොත් සිත විසිරී ගොස් වේදනාව දැනෙන බව එකවර නොතැර නොතේරේ. වේදනාව දැනෙන්නේ සිත මූල කර්මාස්ථානයෙන් වෙන සූ නිසා නේද. නමුත් වේදනාව අතරින්ම ආශවාස ප්‍රශ්වාසයද මතුවේ. එනම් එක දිගට හුස්ම රැි දහයක් බලනවිට ඒ අතර වේදනා සිතුවිලද වේ සක්මන් භාවනාව. පියවර තැබීම කෙරෙහි අවධානය රඳවාගත් අතර පාද චලනය වන වේගය ගමන් රටාව පාද අතර දුර පාදය පොළවේ ස්පර්ශ වෙන ස්ථාන එකනෙකට වෙනස් වන බව හඳුනාගතිමි උදේ කාලයට වඩා හවස් වන විට බොහෝ කාලයක් පියවර කෙරෙහි අවධානය තබාගන්ඩ උළුවන් විය සක්මන් කරන විට මෙන්ම පරයක භාවනාවේ දීද මූලික ඉරියව්ව රඳවා ගැනීම නොහැක. සෑම විටම පරයක භාවනාවේදී.හඳ කෙලින් තබාගන පාරයන්කය පටන් ගත්තද ටිකෙන් ටි කොද නැමී බෙල්ලද නැමීයයි. මෙය තේරුම් ගත්ගස සකත්ගත යුතුද. කරුණාවෙන් පහදා දෙන්න. න් සාමාන්‍යෙන් සකස් කරගන්නක වෙනවා මමේ ඉන්නතාක්කත්. නොකරත් ඉන්න පුළුවන් කරනවා. එතුට භාවනාවේ සද්ධම සමාධයයි වීරියයික තම බර වෙනෝ තිබේම කඳන ගිටයින. ඒ සමාට ස්සලයිසලනමක් කරයි. හකොට තේරුම් කරගන්නේ ඇගම යව කරගන්නම එකට ොඩි නොලේජ් කියල කියන ඇගේ තියෙනවා. ඇගේ පොපියෝන් න්ටරෝසපෂන් කලෙක දැනගත්ත්‍ර පසයා රජුවවා නැත්තහම කොරවෙනවනි ඇත් හිරි වැැටෙනවන මම නැදත් ෝක වෙනවා කෙලුවත් කමක් නෑ නොකිරුවත් කමක් නෑ.ඒවගේම හස්ම ගන්න ගම සද්ද වේද හිතුල ොඩාක් ේවල් ද. යි පාරකයනකොටම හටන වාහනයනවා මෙහිට අනවාහනයන කබරයි පත්මේ පැත්තියනවා කොන් කරත්වයන කොච්චර තිබ්බත් හප්පගත්ත නත්තම් පසනෙන්නේ. යවිි පාට බැහැම ඔක්කෝවාහන් අතර එෝනේ මේ හුස්ම විතරත්වයෙන් දෝන කියෙලා හෙම එකක්නෑ. දහසකුද්දේ වල්තින අයිවාතර ගැටුමක් ඇතිකර ගන්නන්නේා ඇත්ත සමා ගැටුවක් කෙන්නේ. ඇත්තම නෑ දපියන්න තිල්ලෝට පාරල මිනිසු එට යන්නේ. යබිට ප්‍රසති අප ියයනකොට විතෙන්නේ දට බලන්ඩු කොචර දවර්තිනත් ඒවතර ගැටුමක් නෑ. භාවනාට බාධාවක් වුණාට සත්්‍යයට බාධාවන්නේ. නිසයි ඔොක්කෝම තියෙනකම ජාම බේරගඩ බලන්ඩ අදිසියනතුරු වලක ගන්්ඩ පුළු පුළුවන් වෙලාවේ තමන්ගේ මූල කර්මත්තානය සමාදන් වෙන්ඩ කියලා යන ඒගාව වර්තාව. දුළහන් දරශ්‍යණය කමටහන් වාර්තාව. ගෞරනී ස්වාමීන් වහන්ස. සක්වන් භාවනාවේදී වම්පයි එසවීමේදී දකුණ පයට බරදැනීමත්. දකුණු පාද එසවීමේදී වම්පාදයට බරගතිය දැනු අතර ටික වෙලාවකින් එම බරගති චරිරේම අඩුවී ඉතා සැහැල්ලු ගතියක් ඇතිවී කය නොදැනීම ගොස් ඉතාම ශාන්තගතියක් ඇතිවනි. එය දිගටම සක්මන අවසානය තෙක්ම පැවතුනිි. තෙරුවන් සරණයි. ඔයි ගැනෙ තවත්වේ විජට දිගට කරගනයන්න්න පුළුවන්න්න ගෙමනතන්. ආයත් දවස ආයෙත් සක්ම කරගණයන්න පුළුවන් නිතිිපා. තර වෙන්නේ සමත් මට්ටවකට සුමුතු මටවට පත් පමණ මයි ලක තීතවෙන්. අප අතර මැත කඩ කරන්න කදවුනොත් එම නැත්තන් දිකටෙරව නත්තන් ඉතින් ගොරුසු න අයිසර අප ගන එකට හෝද මන්ඩි දනවා කිය ඕනම දෙද්දිකට ලාගෙන යන්න එනකොට සංසි දෙනකත මයි වෙන්. එක පස්සම්බනය කියලා කියන සංසිිටීම කියලා තියෙනවා. අපි මේ හදල දීල තින පපුටියකාට මේ මන් ජායක. අපි වස්සේ ලාකරමවාද ප්‍රශ්න වැඩ් නිසා කරල පෙන් අඩවිදිියක්ම. හොන කමටහන් වාර්තාව තෙරුවන් සරණයි. ගෞරුණීය ස්වාමීින් වහන්ස මාගේ මොවුල කර්මාස්ථානය ආනාපාන සති භාවනාවයි. මම මුලින්ම සිහියෙන් මගේ නාසේ කෙළවර හුස්ම ඉහල පහල බලනවා. මේ දින දෙකේ මුොලින්ම මට පැහැදිල් ආශ්වාස ප්‍රශ්වාස දැනුනේ නෑ. නමුත් අදූදේ පාන්දර භාවනාවේදී ය හොඳින්ම දැනුනා. ටික වේලාවක් යන විට හුස්ම මගහැරි වෙන සිතුවෙලි එන්නට වනාා. නැවතත් මා හුස්මලට සිත රැඳවූ නමුත් හස්ම නොදැනෙන නිසා කම්මෙලිහා නිදිමත සුරුපයක් ගත්තා. ස්ුවාමීින් වහන්ස. මාගේ සක්මන් සක්මන් භාවනා පළමුව වම දකුණහා දෙවනුව ඔස වනවා ගෙනයනවා තබනවා යැයි පටන් ගත්තා. ටික වේලාවකින් පසුව කකුලේ යටි පතුලට සිහිය ගන්නවා දැනන් දේ බැලවා. මොදින්ම තදගතී හා බරගති මට දැනුනාා. සෑහෙන වේලාවා ගිය පසු මට මේ තදගතිය මගේ හිසේ සිට ඉහලට දැනෙන්න වනාා. කකුල්ල තබනවා සමගම ඉබේම තදගතිය හිසට දැනෙනවා සිත සක්මනේ රැදෙනවා. ඇස්තෙකද ඇරගෙන සිටියමුත් මට වටපිට රූපගැන අවධානයක් නොමති බව දැනුනා. මෙසේ සෑහෙන වේලාවක් ගතව්වා. ගෞරණීය ස්වාමින් වහන්සේ. මට අවවාද ලබා දෙන ලෙස ගෞරයෙන් ඉල්ලා සිටිමි. ර පරයන්කේදී ආනපනය සංසිිධෙනකොට ඒකරතියන බාධාවද මාරය එනෙකටමයි නිදිමතය වනො කම්මැලිවන එ පාාවෙන ැගිටින් ඉදිර. ඇති කදාාකත් භාවනාව ඉදිරිටැන්් හම්බෙ නෑ. එටම නිදිමත එන්නේ කම්මැලික මෙන්න භවන දියුණු අවස්ථාවකයි. දියුණුවට වඩයි කරෙ එක දන්නවනන්ගේ වෙලාටයා විශේෂ සතිමත්වෙලා ඒක ඉක්ම වනවා. ියන්ක දක්මන න ගොට හැමවෙලාම ගොරෝසයින වැරක්ෂන සාායතට හඟා කරන්න නිමවෙෙන්නේ. එතකට තේරු ැරගන අප හිතට ගොරෝසකම කැමති අප හිත. සංසිදමට කැම සි අබග ක් නිදීමම ඇගලෙක කම්ම ලි කියෙල ආයත් තර ගොරෝසු කරගන්නගතමයි රනගත අපායිගය. සංසිදීමට කැමැතිටත් තං තැම්පත් බාට කැමැති පෙන්න්නගේ එන්නකොට ඒට අනුග්‍රහ කරඩිගෙන ගන්න. අපි දන්න ඇේ වැෙන කෙනකටත් තැන්පත් වෙන්න දෙන්නේ. හැිරලකොට උත්සන කන කරන්න. එනිසා එක තේරුම් අරගණන්නඩ හොඳ රජනයක් මේක ඒ සන්සුම් භහව එනකොට නිටිමත එන්නේ ඒගව මට්ටමට භානා ැහැත්ති බව කියන්්ඩයි තිදාගන්ඩ රෙමේීගෙලිියම් බලන් ඩීගායට දාහතරවන කමටහන් වාර්තාව තෙරුවන් සරණයි සක්මන් භාවනාව. මුල් අවස්ථාවලදී දෙපා මාර්වීම මෙන්ම යට පතුල් ලනු පැදුරේ වැදීම හඳුනාගත හැකිවිය. යටි පතුට ලු පැදුරේ රළ බව දැනුණ. හද බව දැනුණි. ඒ අතරම ලනු පැදුරේවන්න රටාව අවට පරිසරේ ශබ්ද දැනුන බවත්. ඒ වෙතටහි ගිය හිත නැවත යටි පතුල්ට යොමු කරග ගට හැකිවීමත් කෙරුණි. යටටි පතුලට තරමක වේදනාවක් දැනුන බව හඳුනා ගතිමි. පසු අවස්ථාවලකදී වරහ ඇතුලි අවස්සරුයේ ලනු පැදුරේ වන්න රටා නොතේරුුණ අතර ඒය තනි දුරු පැහැයක් ලෙසට විටින් විට දිස්විය. වම්මතේ උරහිසක වේදනාව ඉින් විට ඇවී නැතිවීගිය බව තේරුම් ගතිමින්. යටි පතුලට ලනු පැදරේ රළු බවක් නොදැනුණී. යටටි පතුල ලනු පැද්‍රේ ගැටන බව දැනුනද එය රළු නොවීය. පහසුවක් විය. යටි පතුළ හිරිවැටී ඇදදැයි විටක සිතුනි. ස්වාමීන් වහන්ස මේ අත්දැකීම් පහදා දුන මැනවි. ඔබවහන්සේට නීරෝගී සුව ලැබේවා. කන්ිසක්මන පටගන්න වෙලාදේ ඒ තින ගර්ශනයකෙතිය රු බව න්ද තේර තිික වෙේලා කන්්ඩේ නදනයනම්. ම බාන දියුණෝක කිය නිසාසන් වනකටක කියන්නේ ෙඩිය පිටින් ඇදිෙනවා ම යනවත් නෙවේ අ දැන දවරුත් නොදැයනවා ඒකැන් නිදි තක් නෙව. ඒකඒ කම්මැිකක් නෙවෙ. භාාවන ඒගමටමට අන්ඩාදනවා. ඒතිකට අනුක්‍රහරගණඩ බැරින අපූ ඉස්සල්ල මරතරවා දැන්තේරෙෙන්නෑ කියලා අහිත්න රක්කාග. ඇති එෙම නෙවේචයෙන් භාවන හරින අපි කරන බැටකරට අරමින් පට්ටක් ඇත්ත පටන්ගරග. ලංවනේක තමයි වෙන්න හැබයි. දැනෙන්නේ ඇත් වෙන්න වගේ නිතිමත වෙන්න වගේ. ඇති ඒක නිසා එවැනි වෙනස්කං අපේක්ෂාකරගනයන්න්න හැබැයි සු පැදදුරේ රටාවල් පේන තරමට ළඟ බලන්ඩ එබා භමයයක්ක්විත ස්තරයි බලන තරට රටාල්ලෝ ප්‍රශ්නාවිට බලපන්නන්නේ ලංකමටන් අතාව තේරුවන් සරණයි. ගෞරණීය ස්වාමීන් වහන්ස සක් පන් භාවනාව. සක්මන් මළුවේ කෙලවර සිටගෙන මා කනුවක් මෙන් මෙතර සිටකල සිටිනවා යයි සිතුුවමි. ඉන් පසු මළුවේ අනික් කෙලවරට ශරිරයට අපහසු නවන වේගයෙන් ගමන් කිරීමට පටන් ගතිමේ. අවධානයේ යටි පතුළ කෙලවර රැඳ වූයමි. කෙමෙන් කෙමෙන් වේග අඩ වවේ. පතුල එසවෙන අයුරු බලාසිතයම්. එසවීම මාපට ඇගිල්ලෙන් කෙළවරවන බව දුටුවෙමි. ශරිරයේ බර තදගතිය අතින් කකුලට පතුලට මාරුවන දැනුණින්. එස වූ කකුල සැහැල්ලුවන බවද එහි තදගතිය අවසානයේ මහපට ඇගිල ලඟින් සැහැල්ලු ගතියට මාරුවන බවද ඒ ලෙස පතුල් දෙකේම එක ලෙස මාරුවයෙන් මාරුවට වන බව දුටයුමින්. එම සන්ධිස්ථානය හොඳින් බලා සිටයම්. මේ වනවිට මගේ තොල් දෙක විවරවී ඇතිසයක්ද කට පැත්තට ඇදවී ඇතිසයක් ද දැනුුණි. මේ දිගටම පැවතුනේ. සිතට සිතුවිලි වරින්වර පැමිණ යනු දැන්නේ. අනිත් යෝගීයක් ලඟින් මාරුවී යනුද දැනුුණි. නමුත් එම ක්‍රියාවන් කිසිවකින් සක්මනට බාධාවක් නොවිනි. විශේෂයෙන්ම සිතුවිලි එනවා යනවා දැනුුණේ. සිතිවිලිවල අර්ථය විමසීමක් නැත. ශරරයේ කකුල් දෙක බයිස කලයක් පදිනවාමෙන් ගමන් කරයි. සිතුවිලි එකින් එක වෙනමම ඇවිත්‍යයි. මේ දෙකේ සම්බන්ධතායයක් නැත. මම කියා කෙනෙක් ද නැතියැයි සිතුනේ. පතුල එසවෙන අවස්ථාවේදී ෂනයක් ක්ෂණයක් පාස ක්‍රමයෙන් පතුලේ තද ගතිය සහැල්ලු ගතියට මාරුවෙන්ෙනවා දුටුවමි. අවසන මාපෙට ඇගිල්ල ලඟින් කෙලවරවේ. මෙම සියලු අවස්ථාවලදීම බොහෝ විට කට මදක් විවරවී තදවී ඇතිසේම පැවතුනි. පර්යංක භාවනාව. ආනා පණ සතිභාවනාව සඳහා වාඩිවී නාසේ අග සිය පවත්වනවා සමගම ප්‍රීතියක් ඇතිවී මද සිඳහාවක් වැනි ස්භාවයක් ඇතිවේ. කයෙයි සහැල්ලුවක් ද ඇතිවේ. ආස්වාස ප්‍රශ්වාස රැල්ල නාසයේ මැද කොටසට දැනෙ. ප්‍රමුඛ වශයෙන්ම සිහිය පැහැදිලිවම ඇස්තක ඉදිරියට ඉස් පැහැදිලි අවකාශයට යොමු වේ. ආශ්වාස ප්‍රශ්වාසයද දැනේ. නමුත් සිහිය රැදෙන්නේ දෑස් ඉදිරියේ ඇති හිස් අවකාශයටය. සිතිවිලි ඇතිවනු දැනේ. සිතිවිලි කේපයක් ඇතිවී නැතිවී යනවිට නිදිබත සභාවයක් ඇතිවේ. ඇතැම්ඹිට ඒ සමගම නින්ද ඇතිවේ. භාවනාව වැඩි දියුණ කරගැනීමට ඔබව වහන්සේගෙන් උපදෙස් පතමින්. ඉස්සලවාර්තවල් දෙකේගේ මේකත්තර නිතිමතට සමී පෙලලා තියෙන පෙරණෙමිත් ඇවිල්ල තියවා. මේ නිටිමතක් නෙවෙයි භාවනාව තම ඉදිරට අන්ඩ වෙන වැඩක්ය න අදහසෙන් බැලුවනම් ඔතනටම භාවනාව පටන්ගන්නේ දැමයා ඉවර කලා තියෙන එතනින්. ඉදැමිම මෙතෙක් අලු සංසාර් ගොඩවක් භාවන ඉවර කරලා තියෙන්නේ. පස පට ගඩ ර කවද ඉතින් අිමේ පිටිය සකත් කළ සකස් කළ ගේ හදන්නේ කවදද වැඩි පටන්ගන්නේ කියනකයි අද දෙවනි දවස නිසා කමක් නෑ මේ භහවන පට ගඩ හදන්න විපසන පටන්ගටඩ හදන්න කියෙළ එත්තරීටන් ගඩ දහිතමත්තෙන්ඩ කියලා කියන්න පුළ. ඉල්ල කමටහන් හර්තාව තේරුවන් සරණයි. ගෞරනයේ ස්වාමින්න් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව. සුදුසු සක්මනත් තෝරාගෙන සක්මන් භාවනාව පටන් ගතීමේ. ඔස වනවා ගෙන එනවා තබනවා වශයෙන් පාද මාරුවෙන් මාරුවට ගෙනයම් මෙෙහි කළ. විවිධ සිතුවිලි සිතට ආවා. පාදවල ධනීස්වල වේදනා ආවත් නැවත මෝලිකකමටහන්ට සිත ගිය. සක්මන් කරනවිට ලනු පැදුරේ තද බව කකුල්වලට දැනනා. වැලි මළුවයේ සක්මන් කරනවිට පාදවලට වැලිවල සීතල වැලිකැට ඇනෙන ගතිය දැනුනා. පාද වැලිවල එරෙන බව දනුනා. පාලනකින් තොරව ඉබේ ඇවිදින බවක් දැනුනා. තබන පියවරක් පියවරක් පාසා පාදවලට දැනන් දේ වෙනස්වේ පරයංක භාවනාව. නිසලව හිඳගෙන සිටින විට වඩ ක්‍රමයෙන් පිම්බෙන බවත් හැකිලනබවත් දැනුනා. සති එහි වේග ක්‍රම ක්‍රමයෙන් අඩුවී ගෙන ගොස් පිම්බීමසා හැකිලියීම නොදැනී ගිය. ශරීරය ඉතාම සැහැල්ලු තත්ත්වකට පත් වනා. පාද අත්වල දැනීම නොදැනී ගිය. සිතිවිලි ආවත් කොන්දේ වේදනාවක් ආවත් නැවත පිම්බීමට සහ හැකිලියීමට සිත යොම විය. එදනදා කටයුතු බොහෝමයක් සතිමත්‍ර සිදු කළක්. ආහාර අනනවිට කෑමවල තද බව හොදිවල ලිස්සන සුළු ගතිය දැනනාා. කටට ගෙන හපනවිට ආහාර ක්‍රමයෙන් කැවිලි වී කිරිරසයකින් යුක්ත බවත් දැනුනා. මගේ භාවනාවේ දියුණුවට ගෞරණය ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතිමින්. ඔබ වහන්සේට ඉක්වනින් උතුම් චත්‍රාර් සත්‍යය අවබෝධකට සසර ගාමනින් විඳීමට හැකිවේවා. හරපි ඩක් කටට ගන්නකොට මේක ලුන්රස්ස ඇඹුල් රස චිතරස වෙනවෙනම දයන්. විසිිහැරයක් හ අපපනකොට ඔක්කොම කිරිර හටේ නම්. අපි හපන් නැතුවකැවත් ඇගෙට වස වෙන. මුන්නම ආහාරයක්ක් වුණන තා අනපානය නට කිරි හටට. කිති දාාවෙනකංටය හැපුනම් කෞද්දදාාවවත් දවඩියාවත් නෑ. තිහ අරුණක් අත්ත ගම් ගිල්ිින් දෙවා අරුණ හොඳුවර පරික්ෂා කරන්න හරියට කටගත්තා ආහාරටිකහපනවාගේ. ඇති එම නැතුව ගිල්ලොත් ලෙඩ ඒවගේ තමයි එන එන අරබුණ සතියට අට කරන්න නැතුව ගිල්ලොත් සංසාරි තමයි. එනේනක සතියෙන් කරන්න පුළුවන්නම් පරියන් කෙම්පිට සක්මනින් පිට ඔක්කෝම ෝජාව බවට පත්ට තිනිසා ආහර ගන්නකොට ඔ ඇති කළ තියෙන සතිය වගේ. හැම ආහාරයක්ව පස්ස ආහාර සන්නෝ සංචේතන ආහාර විඤ්ඥා ආහාර කියන කොයියාාරයාවත් උදට හප ලකණඩ ැත්තැන් තතිමත් වෙලා වැඩ කරන්ඩ ැවතිල්ලෙ කරන්්ඩ ගලා කියන පුළුව. ඊලංකමටහන් හර්තව අති ගෞරනී ස්වාමීන් මහන්ස පර්යක භාවනාව. පින්බීමේ හැකිලීම මූල කර්මාස්ථානයකොට භාවනා වඩමි. පාර්යන්කයට වාඩිවී සුළු වෙලාවකින්. පබීම හැකිලීම ප්‍රකට වේ. පිින්බීම උදරයේ මැදින් පටන්ගෙන හාත් පස පැතිරයයි. හැකිලීම හාත් පසින් පටන්ගෙන උදරයේ මැද ප්‍රදේශයට ගමන් කරයි. විටක මෙය ඒකාකාරී ප්‍රවාහයක් ලෙසද තවත් විටක රැලි නැගෙන ලෙසද දැනේ. ටික වේලාවකින් පිම්බීම හැකිලීම තුනිවී ගොස් සුළු චලනයක් මෙන් දැනේ. කය සැහැල්ලූය. සිතට විටින් විට සිතුවිලි පැමිණි පැමිණේ. ඒවා පැමි බව දැනගත් පසු පහාවයයි. ඒ අතර පින්බීම හැකිලීමද ඉතා සුළු චලනයක් සේ දැනේ. මෙලෙස පැයක් පමණ කාලයක් ගත කරමි. සක්මන් භාවනාව. පාදවල චලනයේ වම දකුණ ලෙස නිවැරදිව මෙනෙහි කරමි. ඉන් පසු පාදයේ යටි පතිල්වල ඉස්පර්ශය වෙත අවධානය යොම් කරමි. වම් යටිපතුල දකුණු වැට්පතුලට වඩා බරට ස්පර්ශය වන බව දෙනේ. යටි පතුල් සිහින් තීරුවලට වෙන් කලොත් ඒ සෑම තීරුවක්ම විටක චරිරයේ බර දරන බවද ඊළඟ මොහොතේ බර අත්හරන බවද හැඟීත්. භාවනා ශාලාවේ ප්‍රදර්ශනය කර ඇති ඒ කාරෝ සතියනම් චිත්‍රේ මතක්වේ. මෙනෙහි කෙරීමකින් තොරව කව කය ඇවිදින අයුරු බලා සිටමින්. චබ්ද ඇසේ සිතිවිලිද පැමිණේ. ඒවා ගැන අවධානයෙන් බලනවිට සිතුවිලි ක්‍රමයෙන් පහවී යයි. සක්මන සැහැල්ලුය. ආබනා කටයුතු ඉදිරියට කරගන යාම සඳහා ඔබවහන්සේගේ අවයාද අනුසාසන දෙපා නැමැද ඉල්ලා සිටිමි. පාදේ සටහනක් අරගන මේ ඇගිල්ලක් ඇගිල්ලක් පාසතින ඇයට අන ැලුවත් එතන මරිදියෙන් පහක් වැඩකරනවා. ඒ පහදිගේ ඉතමයි හරීරයේ ශක්ති සංක්‍රමණය වෙන්නේ. ඒ සපත් සේදදා ඇවිදිකට අපට තේරෙන්නෑ වැිපො යනකොට හැම ඒ මරිදියෙන් එකක්ම වැඩකරන. එතකට කයතම් සෞඛ්‍යම්පානයවා. හද ගනකට හහිනකොට ල්ල ිදනකොට අපි දන්නන නැදව ඒ පයේ ඇතිවෙන සම්ානය තමයි බුදුජන්නන් අපිට කියන්නේ දවසරට පයක්වත් ඇවිද පල්ලායි කිය. බුදුරජණන්සේ දවසකට කිලෝමි දොලහක් පහල අතත ප්‍රමාණයක් ඇවදිරු. අපිට හන්න ගහල තියන්නේ කුල් ොල මල්ලවෙල්ලා. මොද මේ ත්‍රීවීලර් වාහ සපත්තු සෙරපපු නිසා. උන් අපිට දීල තියෙන එෙන ගෙඩිය. ඒසා කකුලට පන රං උන්ට වැැලිපොලව ඇවින්න. ඒ වන්නවම අපි සතිපාසලේ සම්භාන විද්‍යාවගැල වෙන කොමිටිය් පිහිටෝල ඒ කොමිටියේට අනුගණ්ඩාය මත් දාල දේශන පවත්වනවා. මේ ඇවිදිනයකින් හම් බෙන ආනිසංස. ඇතියගෙන නිසා කයට අදරේ තියෙනවා නම් ඇගේ තියන කයේ ඇවිදිනකොට එක එකක රේකාවකට බල සම්ප්‍රේෂණ වී මහරහා සරිතින එකක ම ඉංගුර ඉන්දුරන් බාන වෙන හරි දකගන්න පුල දක තමයි ඇඳදල තියෙන්න සිතියන් ඇති ඒක නිසා ඒකද දැනකත්තෙන තුරට කමන්නන්නේ ඇවිදින්නකෝ සක්මය ඇවිදින්න බලන්නට කොච්චරක් ඇඟට පනයනවාදක ඒකයි ඒ ක්‍රීඩකයන්යිශවට යන් ස්ල පිටනිවට රවමත් දල වෙන්නේ සවලද්දුරලපවා මොක්කොම්ම බිලයිශලයින නාකවෝ නාකිච්ච යි සීතල වෙලා ඔය හැරිවිිටිය අබදාගන මුල්ලට වෙලා කැහැක ඇහැයින්නවා. මැරනණකමයි ොඳේ කොල්ල වැඩකුත්තේ ඉදිික්ේ ඒට ෑල මොනහරි කර පල්ලබෝ දැන් මත්නා කියන්. මාංකර නතිේ ඇැද වෙන මුොන්නව හරි වැඩක් ගන්නවා මේ යගේ. ඉති නිසා ලෙඩාඩුයි නැත්තෙ වනා නෑටිකත් තියෙන හැබයි. ඉති නිසා ඇවිනොට මේ ඒක තැන්ගොල්ට ප්‍රේශ් පිේෂ් පොයින්ච් ල කියන්නේ ඒ ටික දන්නව නම් පුදුහරු කොච්චර වියංග භාසාාවෙන් දට සක්ම හාර සෞඛ්‍යරන් දෙෙන්න කෙනෙක දැක්නම් ඒනග න හා කරනාව තේරම් ගන්න පුළ ොන්තර ක් පන් කරන්නඩ යන ගව අංකේට. ඊල්න් කපටහු වර්තාව ගරුතර ස්වාමීන් වහන්ස පර්ණයංක භාවනාව. පළමව අවශ්‍ය ආකාරයට වාඩිවී දේස්පියාගන ආශවාසයා ප්‍රශ්වාසය වෙත සිත යොමු කළමින්. පළමව ආශවාසය දීර්ග ලෙස ඇතුවලන බවත් රස්්වාසේ දීර්ග ලෙස විටවන බවත් දැනනි. ඒ ආකාරයට කීපවාරයක් හස්ම ඇතුල්වීම පිටවීම නිරීක්ෂණය කළ හැකිවිය. ආශවාසයා ප්‍රශ්වාචය සඳහා කාලය ක්‍රමයෙන් අඩුවන බව දැනුණින්. ඒ අතර වරින්වර බාහිර සිතුවිල් ඇතුවීම නිසා සිත පිට ගේය. ඒ අතර ශරිරයේ සහාරි ස්ථානවල වේදනා ඇතිවිය. පිටේ දැවිල්ලක් ඇතිවිය. ඒවා ක්‍රමයෙන් පහව ගියය එහෙත් සිත පිටයාම වලක්වා ගැනීම තරමක් අපහසුිය ඒ සඳහා උත්සා කරමි සක්මන් භාවනාව. ලනු පැදුරු මත සක්වාන් කිරීම ආරම් කළමින්. ලමුුව වම දකුණ ලෙස සිතමින් සක්මන් කළෙමි. එවිට යටි පතුලට ලනු පැදුරේ ගොරෝසු බව දැනුනිි. මේ ආකාරයට ටික වේලාවක් සක්මන් කර ඉන් පසු පාදය ඔස වන විට ඔසවනවා ලෙසද බිම තබනවිට තබනවා ලෙසද සිතමින් සක්මන් කළෙමින්. එවිට යටිපතුල්වලට ලනු පැදුරේ ගොරෝසු බව වඩා හොඳින් දැනුණි. මේ ආකාරයට දිගටම සක්මන් කරන විට සිත පිටයාම බොහෝ දුරට අඩුවිය. සතිමත් ලෙස සක්මන් කිරීමෙන් සතිය දියුණු කිරීම පහසු යැයි සිතේ. තව දුරටත් භාවනාව දියරු කළ ගැරීම සඳහා උපදෙස් ලබා දෙන්න ලෙස ගෞරය ඉල්ලම. ඔබ වහන්සේට නීරෝගි සවයා දීර්ගායසත් ලැබේවායි පතමින්. මේකට විශේෂ ුපදය සවශ්‍ය කරන ඔය කරණ එකම කණ්ඩව දිගට දවසත් දෙක්කර ලබලන්න විශාල දියුණක් ල බගන්න පුළුව අප යනවා ඒගාවිකට ඉල්ලංකමට හන වාර්තාව තේරුවන් සරණය. ස්වාමින් හන්සේගෙන් අවසරයි. සක්මන් කිරීමට පෙර වැලි මළුවේ සක්මන් මළු පිරිසිදු කරගත්තා. ඒ සදා භික්‍ෂුන් වහන්සේ නමකගෙන් වටිනා උපදෙසක් ලැබුණා. වර්ෂාව නිසා බුදු මැදුර තුළට ගොස් පාර්යංකයක් සඳහා සූද්දානම් වුණ. හඳුන්කූර සුවඳින් බේවම් සිත සමාධිගත වුණ. උදේ අටේ සිට දහයමාර අත්‍ර කාලය ඉතා සමාධිමත්ව ගත වුණ. සමාධයේ සිටිනා විට නොදැනුවත්ම ඇස්වලින් කඳුළු කඩාවැටුණ. ඒ සඳහා උබහන්සේගෙන් උපදෙසක් පතමින්. මෙවැනි වෙරිචාන් ක්‍රියාත්තම කිරීමම් පිළිබඳ. ගෞ්නී ස්වාමින්න් හසට ස්තුතිකරන අතර ඔබහන්සට උතුම් චත්‍රාල් සත්ත්‍යය අවබෝධයවායි පතමින්. කඳරුේනන වැටිෂු පේපර්තිය. මටත් පෞ දස නැතුවතිම දැන්නම් බඩු තිීනෝ. මට දෙන්න පුළො දවවෙචන මටත් අරිට ඇඩෝ ගයියව සතිය නැත්තුව මේ සමාධීර්තියන කෑදරකම වැක්කෙරෙන සළ. ඒසා කරුණනාක ඒක පිත්තිව කමන්න ඇති ඇති කලාම දම්බරට සතතිය තියනදක ෑන්න්ගෝ හොන්දට මරනම් එන්න තිිෂු පේ ප්‍රතිවා අන්ඩ අඩා ාවනාගරු මඩත් ඇඩ ඉලන් කමටහන්න ආර්තා. තේරුවන් සරණයි. අවසර පින්නත් ස්වාමීින් වහන්සේ. සක්මන් භාවනාව. ඊඒ දිනට වඩා සතිමත්ව සිදුකිරීමට හැකිවිය. ලනු පැදදුරේ උස්මිටි තැන් ගරෝසු තැන් දෙපාාවලට හොඳින් දැනුණ. වැලි මල්ලුවයේ සක්මන් කරට විටද. සිියුම් වැලි ගොරෝසු වැලි ගල් කැට යනාදිය හොඳින් දෙපාවලට ඉස්පාර්ශ විය. ඉන්ඳ හිට සිත පිටගියද ඊයේදින්නට වඩා හොඳ ඇයි සිතුනිි. පරයක භාවනාව ඊයේ දිනේදී මනස සංසුන් කර ගැනීමට නොහැකි වූ අතර දහවල් දානයට පෙර ආනාපාන භාවනාව මද වේලාවක් කර ගැනීමට හැකිවිය. ගෞරණිය ස්වාමින්න් වහන්සේගේ අව්වාද ය අනුව ඊයේ සවස්්‍ය යාමේ සිට අදදින උදේසන දක්වා. ආනාපාන සති භාවනා වැඩුවද ඉත සංසුන් කර ගැනීමට නොහැකිවිය. විවිධ මනෝවිකාර පෙනුණි. අද දින දහවලට පෙර, ආනාපාන සති භාවනා වැඩූ අතර මනස සංසුන් විය. හොඳින් හුස්මැරැල්ල දැනුණි. මනසේ කිසම දෙයක් නොමැට බව හැඟුණි. ඉතාමත් සංසුන් කෞුමදාවත් නොවිදි ආකාරයේ මානසක සැපයකට පත්විය. උස්මරැල්ල දෙස බැලවියමි. එය මට හොඳින් වැටෙේ. ගේ චරිරිය මට නොදනේ. එතනින් මිදීමට නොසිතේ. ඒ ඇතරම් මානසික සුවයකි. ඉස්භාවකි. නමුත් මම හුස්මරැල්ල දෙසද බලා සිටියමේ. ගෞරණීය ස්වාමින් වහන්ස මේ මට පහදා දෙන්න ඔබවහන්සේට තෙරුවන් සරණයි. මට කලින්තිවුණ වික්ෂිප්තු භාව නිසා තමයි මේ සන්සුම් භාාවය ඇවිල්ලතිේ. නිසා ඕනම වික්ෂිප්තු භාවය හමාරේ උද සසුම් භවත්තිය. උන්ද සසුම් භව මමාය ොද වික්ෂිප් වතිය. ඒ සන්සන්ගමට කැමති වික්ෂි් ායට කැමතිිනේ නීතමයි පෘත්තර්ජනයාගේ හැටි. වෙ දෙක්කටම සම හිතම් භාවනා කරන වනං ගොය දෙක සැපදුක ලෝකයේ රිය සක ලෙස පෙරලේ ඇ දෙක්කම සමරල ලියන්න පුුව ච්චදාව ඔන්න භාවනාව වැටමට සාර්ථකුණනා කියලා කියන්න පුළුවන් අි බලමු හෙමේ හම්ිද කියල ඉගායකත් අලලග අවසාන කමටන් හත්තාව. ගෞරනය ස්වාමීන් වහන්ස. ආහාර ගැනීමේදී අත්විදි දේවත්. උදෑසනහා දහවල් දානය ගැනීමේදී. අන විටද ඒයට අවධානයත් කන විටදී ඒයට අවධානයක් දෙමින් දානය ගත්තෙමි. වරින් වර එම අවධානය කැඩෙමින් සිත්ත විධරමුණන් වුවලට ගියත් නැවත ආහාර ගැනීමට යොමු කෙළෙමි. උදේසන ආරයේ ලුණු මිනිස්වල ලුණු හැනෙනවිට චරස්වර සඩවිින්දෙමි. එහි සියුම් තිත්ත රසයක්ද සැරදි වින්දෙමි. කෞපිවල කිරි රසද අත් වින්දෙමි. දහවලදී පරිපුහා ම්‍යෝකාවල උුසිමද යෝගත්්වල සීතල්දි විින්දෙම. ොගටව ඇති කිරිරස් සමග ැති සියුම් ඇම්ඹුල් රසක්ද අත් වින්දෙමි. ආහාර සැපීමේදී දිවේ නිහාට මෙහාට පෙරල අයිරුද විදුරුමස්සා කම්මුල් මස් අත්රැඳන අයුරුද සියල්ල හොඳින් ඇබෙරනයිද අයුරුද අන්තිමට සියල්ල කිරිරසර දැන අයරුද වින් දෙෙමි. සක්මන් භාවනාව. ලනු පැදුරේ සක්මන් කිරීමේදී කොහුවල ගොරෝසු බවත් එක් එෙක් තැන්වල ගොඩලි ගතිත් යටි පතුලේ ඇගිලි පුරුක්හා එහි කෙලවර මස් පිඩුවලට දැනුණේ. සිමින්ති පොළොවට පයත් ැබීමේදී සීතල බව දැනුණේ. වැලි මලුවයේ සක්මන් කිරීමේදී පතුල්ලල වැලි තවරණ අයුරු අත්වින් දෙමි. සිියුම් වැලි දැන අයිරුහා ටිකක් උල්ලූ වැලිකැට ස්පර්ශවීමේදී සිියුම් බේදනා දැනීමදින් වින් දෙමි. ඊයේ දින පියවර්තියක් පමණ අවධානය නොකැඩී තබා සක්මන් කළ හැකිවිය. වැලිමැලිුවේදී පියවර හතලස් පහක්ද තව දුරටත් කිරීමේදී පියෙවර අනුහයක්ද පමණ යටිපතුල්ලොට අවධානය තබා සක්මන් කළ හැකිවිය. විළම්ඹ පොළෝ මත තබන අයුරුත් අනික් පාදේ ඇගිල්වලින් පය එසවී යනා අයරුත්ත් වින්ඩෙමි. පා ඇගිලිවලින් වැලි පස්සෙයටට තල්ලුවෙන අයරුත් වින්්ඩෙමේ. ටක වෙලාවක් මෙසේ කරන විට පාදය ධනහිසෙන් නැවී ඇගිලිවලින් එසවී අවකාශයේ ඉදිරියට ගෙන යන සැටිත් පාදය තබන අයුරුත් දැක ගතිමි. එක් පාදයක් එසවී අවකාශය තුළ ඉදිරියට යන විට අනික් පාදයට චරයේ බර වැටින සැටිත් උකුල පැත්තර බරවෙන සැටිත් මෙලෙස පාද දෙක මාර්වීමේදී බර දෙපසර මාරුවෙන හැටිත් හා ශරිරිය පැත්දෙන හැටිත් අත් වන් දෙමි. පරයංක භාවනාව. කය හරිබැරි කොටගෙන වාඩිවී මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා යයි කිහිපවරක් මෙනහිකර කය දෙස බලා සිතියමි. ලද බොහෝවාරයක් සිත පිට පැනගියත් දැන් යනවා අඩුයි. දියත් ඉක්මනින් කයට සිතා අරමුණවේ. කයේ හුස්ම ගන්නවා ප්‍රකට ලෙස දැනනේ පපුුව පෙදෙසිනි. බටයක් ඉහලට හා පහලට යනා අයුරක් දැනුනේ. එදෙස ටික වෙලාවක් බලා සිටින විටදී නාසේවම් පසින් සුලන්ධාරාවක් යනවා නිරායාසයෙන් දැනුණේ. එයට අවධානය යොමු කරගෙන සිටියමේ. වම් නාස්කඩුවේ ඇතුළත හුස්මරැල්ල ස්පර්ශ වෙන තැන. ල ඇතුල් වෙනවා පිටවෙනවා ටිකක් බලා සිටයමි. එවිට කය සියුම්ව හෙළවෙන බවත් වර්හයතුල් දෙපේ දෙපසට හෙලවෙනවා අත් වන් දෙමි. එදෙසද බලා සිට නැවත හුස්මරැලට ආබෙමි. හුස්ම දිහා බලා සිටියෙම්. කය දිගටම සියුම්ව දෙපසරද වරක් ඉදිරිටහා පිටු පසටට සෙලවන බව දැනේ. සිත වරින් වර සිතු ඉලිවලට යයි. නැවත හුස්මටයි එනවිටදී මුලින් පපුවෙෙදෙසර සිත යොමුවේ. පසුව නාසේ උස්මරැල්ලට සිතයොම වේ.කාය සැහැල් ලුවන බවත් අතපයි බොරුල් වී ඇත්තවන බවත් අත්වින්නෙම. උප දෙචක් පතමි බවහන්සේට තෙරුවන් සරණයි. හොඳ මේ විටට ජිගට කරන්න ඇැබැජවෙලා තියෙන කියවන එකනාට වහන්සේ. ඇැද ලුණු වෙනට ලුණු වෙනට ලුුණු කියල කියවේ කයිමන් කියද ෙන්ඩදින වුණා අමන දැවෙන්න ද ගන්න ලුුණු කියලක් කියන ලුුණු අපල දන මේ ලුුණු කියලා කියන මොද කියලා කියල එපාවෙේ. ඒ විනා දෙගතුන කට පුුවන් දූම ගත්න්න තරුවන් සරණ ගෞරී ස්වාමීන් වහන්ස මට ප්‍රශ්න දෙකක් ඇත. වර්තමාන මොහොතේ හේතු පල සම්බන්ධය දැකීමේදී මේ හරිද ස්පර්ශය හා වනශකාර නිසා විජිනයා තුරු සතර ස්පාර්ශය නිසා පද වචන කත්. අපි ගයගකතය පිස්සූ ය ප පස ඇතිවට ගමන්න මොට උත්තර දෙන ඒගයකතය ඔය ප්‍රශ්තියනටේ වැඩිපුර ගන්ඩිපා කියන්න දෙයක් තියවන ගමන්නෑ. වර්තමාන මෝත මොනු පරිිසමඋපාදේ පරි සපාතිය වවර්ත මාන මෝත. එ ඒක අප යංගීගයකට යඩ. පර්ය ගෞරනය ස්වාමින්න් වහන්සේගෙන් මේ දිනවල මහට පරියක් භාවන ඇදිේ ඇතිවන අධ්‍යකීමක් සම්බන්ධයෙන් උප දෙසක් පතමි. භාවනාවට වාඩිවී යම් කිසි වේලාවකින් ය සන්සුන්වී උස්ම ගැනීමද සියුම් වේ. ඉන් පසු හුස්ම වැටෙන නොවැටෙන තැනට පත්වෙේ සමහර වේලාවට පිම්බී හැකිලීම නොමැති තරම්මිය මෙ දෙෙස බලා සිටීමට කොතෙක් උත්සා කළත් හුසම හිරවීමක් වැනි හැඟීමක් ඇතිවේ. මා තුළ බයක් ඇත මේ සක්කායි දෘෂ්ටිය නිසා ඇතිවන බව සුතමය ජානයෙන් දන්නා නමුත් මේ පිටු දකින්නේ කෙේ ද යන්න තේරෙන්නේ නැත මෙහිදී සිදුවන්නේ එක්කෝ හුස්ම ගැනීම නැවත සිවුම් ලෙස දැනීමට පටන් ගැනීම හෝ මා විසින් හුස්ම ගැනීමය. මෙම සිද්ධන් වක්‍රාකාරව භාවනාවද සිදුවෙන්. චරයෙන් වෙන අපහසුවක් නැත. වේදනාකම්පන චංචල ඇතත් ඉරිියවූ පවත්වාගෙන සිටේ හැක. මගේ භාවනාව ඉදිරියට කරගනයාමට උප දෙෙසක් පතමි තෙරුවන් සරණයි. මේ දිගටම බලටොක ක්කායි දිි්ච්‍ර සාවනවාද වැරැදදද කියනව කනම් ගන්ඩපා. ය විදිියේ දිිගට කරගනට බාධාවක් නැත්තම් බාදවල්දාගන්න නැතුව. දිගට කරන්න එතකොළු පෙන්නලදේ භාවනාව මොකද කිය කල්ලතු විනිශෂක කරන් පා දක්කායි චිටි නිසාවෙන්න මේ දදුෂ්ටි නිසාාවන්න කියලා ඒම නැතුූ දිගට කරගනයන් අප ඒගාව ප්‍රශ්නයට. තේරුවන් සරණයි. අති ගෞරනය ලොකු හාමුදුරුවන් වහන්සේ. නිස්සාරණවානයේ දින දහයේ. වැඩමුළු තුනකටසාභාගි වී ඉන් පසු ඔබහන්සේගේ ධර්ම දේශනා හා සාකච්ඡා සීදී තැටි මගින් ශ්‍රවණය කරමින් සතිමත් බව ප්‍රගණ කරන්න ය කරන යෝගා වචරයෙක්මි. පාර්යංක භාවනාවේ යෙදී සිටයදී අලුත්ම අත්දැකීමක් ලැබුණ ලැබුණා. ඉන්න ඉරි අව්ව දෙස බලා බ ඉංග්‍රීකරල ල්ති හගලට ටියකමරරිකව ඉංග්‍රිෂ කකරයන්ල. ඉංග්‍රීසිීගන් සිංහලට ලදනක. ඉන්න ඉරියව්ව දෙස බ බලනවාත් සමගම ඉහට ඉහට ඇ ඇදිහෙන වේ ඉට ඇදගන්න ඇදෙන වේගය සුළු වෙලාවක් දැනී මද වෙලාවක් වේගය සංසිදී නැවත ඉහලට ඇදනාා. කිහිප වරක් මෙසේ සිදේ සිදුවිය විය. එක වරම දෙපා දිගහරු න්නා. නැවත වේගය කකුල් දෙක සිටම ඉහලට ඇද ඇදී සිරසෙන් පිටවී. එක්වරම දකුණු කකුල. ධනහිස්සට පහලින් අධික වේදනාවක් දැනනි. ඉන් පසුත් ධනිහිස් දෙකට ගිය අත් දෙක ධනහිස් දෙකට ගිය ගිය ගා දකුණා දුණ දකුණු කකුලේ වේදනාවත් සවගම හිරවෙනවා ලිහිල් වෙනවා මෙසේ ටික වෙලාවක් සිදුවේ සිදුවයි. දකුණු ප පාදය වේදනාව තිබිය දීම බෙල්ලෙන් පහල මුළු කයම වේදනාව දැනනා. වර්හන්යතුළි කුඹුරු කෙටුවා වගේ. කකුල් දෙකම ටික වෙලාවක් එහ මෙහේ අතට ඇඹරුණා. තව ටිකක් වෙලාවක් අයිස් කළයක් පැයගෙනවා වගේ ඉහල පහළ ගිය. අත් දෙකම ධනහිස්සෙන් පහල කොටසත්තා ගිය. ධනහිසෙන් පහළ කොටස අයිස් කැටයක් මෙ සීතල වෙයි. ීතල වී ඇති බව දැනනේ. ත් ධනහිසේ සිට ඉ දැක්වු රශ්නයක් දැනුනේ. බෙල්ල සිට උණුසුමක් සිෙසලසත් මිශ්‍රවී විශ්‍රී ඉන්න දක්වා ගමන් කර ටික වේලාවක් පැවතුනි පරහය තුළේ ඇගේ යට ඕ ඇඟට යට වනාා වගේ මලපහ කිරීමේ මූත්‍රා කිරීමේ අවස්ථාවලද එසේ දැනුනි. තට්ටම් දෙක පොළොවට හිරවී වේදනා දුන්නා ග ගොඩ දාපු මාලුවෙක් වගේ. මැරණ මොහොතේ දැනෙන වේදනාවක් මේ වගේ වෙන්න ඇති කියලා හිතුුණ. සියලු සංසිදීම් කය එක්වරම බීතියට ඒතුවක්ුණ බීතියට හේතුවක් වනා වරහ ඇතු හාසි පුටුවක හාසිබී ඉන්නවා වගේ. ටික වෙලාවක් බෙල්ල වම් පැත්තේ. කඩං වැටුණා තව ටික වෙලාවකින් ඔළුව කෙලින් වී දකුණු පැත්තට කඩා වැටුණා. තව ටික වෙලාවින් ඔළුව කෙලින් වී ඉදිරියට කඩා වැටුණා සිත පැත්තකට වී කය ඇ ඇතුලේ සියලු වෙනස්වීම් නිදහසේබලා සිටිය කකුල් හිරවෙනවා ිහි වෙනවා අවස්ථාවේදී ධාතු ස්වභාවය ධාතු ස්වභාවක කියා සිතුනාා. ඒත් සමගම අනික් සෑම අවස්ථාවකදීම වෙන වෙන ස්භාවයක් කියා සිතුනා. කියා සිතට දැනනේ. ලොකුමණින් වහන්සේ මට කතා කරන්න සබ්දයාට විදුල අමදින සබ්දයට බුද්ධ පූජාවේ තියන සබ්දට සබ්දත් ඇසුුණා. පර්යාන්කයටවාඩි වී පාන්දර හතර අමාන්ට ලයිට් නිවන්න අමදින්න මතක් වුණ අිර එන ෝකේ බෝ ෝදා විරෙන යන්න වෙච්චර ලියන් ැවු යජු මේ ලියන කොච්ර උුන්ද දන්න කිය හිතන් ඒක අපි සලක්ඩ ඕනෑ. බාවන ඔච්චර කලබල වද දියන්ට දක්ත්තන විච් දේ තමට සතතිය කොච්චර පිහිට ගන්න පුලවන්ද කියර කියන හොඳදයි ැගන්නේ ප්‍රශන විිෂ තුුණක් කියව ල නිසා අපි ඉන්න හෙම් බත්වෙලා නෑ තෙහිම අවිිටරන්න ප්‍රශන විශගානක් ගයාට පස්ස ඊට පස්ස අන් ද තුක විිශස සොල්ටද. ඉතම මතිින් සැචවාරය සමප්ත කරනවා ෑෑ මෙති ම්‍ය සමප්ත කරන්න. ඒ ප්‍රශ් සකචා කන කනයි වැඩේ අපි සතතිය ඉන්නකොට එක වෙන කියන කෙනාටයි කියවන කෙනාටයි ආන කෙනටයි පැහැතිවට ලියන්ට බෙනම් දැම්මට බැන බෑන බැටටි බේල. මොද විසි ගානක් තියනවාගගේෙනවල් මන්දනත් අද කුසමක උත්තර දෙ නැතිවන්න ංහිිත හිට. න ත්‍ර දන්න පුළුවන් ච්චි මේ කියවන කෙනාගේ තියෙන නන්දුවටයි කට්ටියගත වන්තුුවන් බෝ මගේ කරනවා. නැත් මහිතන ය විශසට ඇවන ලෝක ා පිව තුරට දක්. එඉල්ලාබ විශේක කතා කරන්න ආන් හ ආන්ඩ දෙයක් ඇතිනෑ යේ තියේ දී තර ඇවය කියල ගමනට පුළුවන් වනොත් යිටික් කියවලති ගන්න අපිට හිත හබුණොත් අපි මේ තාකච්ඡා කරමු. මද මෑනිි කෙනෙ ක්‍රිය ලී. ලොක අන්දුව අතිය ට නැත්තම වකුට ගැටගහ ගහ සිංහල ඉංග්‍රිසිෙලියන් ලෙසිනෑ. එලියල තාම ඉවරත් නෑ. ඇ ඒක නිසායි කටියල්ලියන්ට යයාල් පුරුදුෙන්ඩ අපිත් මෙතිින් සැසිවල සමප් කරන දැංවිලා දෙකයි කාල අපික ඇහත ලිස්පා වෙනක. සක්ම බාවක් කරනවා දෙගාත ස්පායදර තු මාර වෙනක පරියන්යක් කරන තු නමාර හතර වෙනක සක්මන කර නොහතට අපි ධර්ග දේශන සඳාර ඇස්සනවා කියෙන මතක් කිරීමේ අප ප්‍රශ්න විචාත්මකට පිළිලේ නිමාව සටහකන් සිරි දෙනාටම තෙරුවන් සරණයි.